අවුරුදු 70ක් තිස්සේ ඔබේ ගමට ලයිට් ආවේ කොයි කාලෙද? පාර හැදුනේ කොයි කාලෙද? වතුර හම්බ වුනේ කොයි කාලෙද? ඉස්කෝල දියුණු වුනේ කොයි කාලෙද කියන එක මතකයි. අහනවා මොනවද කලේ කියලා. ඇත්තම කතන්දරේ අපට අමතකයි. අපිව මැරෙන්න තිබිච්ච කොවිඩ් එකෙන් බේරගත්ත හැටි. අපිට අමතකයි යාලට එනකන් කොටි ගහලා අල්ලගෙන අනුරාධපුරයට එනකන් කොටි ගහලා අල්ලගෙන අනුරාධපුරේ යාලා ඉවාබෝධියටයි කිරිවේරටයි එන මිනිස්සුන්ව කපලා මැරුවා කියන එක උඩින් බෝම්බ දැම්ම කියන එක මේ ඔක්කොම අමතකයි. යුද්ධයක් තිබුණා කියන්නේ මහා භයානක යුද්ධයක්. මොනවද කරේ කියලා අහනවා. යම් කිසි විදියක පොඩි ප්‍රශ්නයක් සිද්ධ වුණා. කොවිඩ් ආපුවම සංචාරක ආවෙ නැහැ. විදේශ විනිමය නැති වුණා. තව කට්ටිය ගිහිල්ලා පිටරට ගිහුවා එවන්න එපා සල්ලි කියලා. සල්ලි එවන්න එපා කියලා. කෝඩොලර් රිතුන. ෆාමසියකින් බෙහෙත් ටිකක්වත් දෙන්න බෙහෙත් දෙන්න සල්ලි තිබුණේ නැහැ. ඒක ඇත්ත. අපිට මොකවත් පිටරටින් තියෙන බඩු ගේන්න අපිට ඩොලර් නැති වුණා. කොවිඩ් එකෙන් සංචාරක වෙන්න නැති වුණාම සල්ලි නැති වුණා ඩොලර්. ඒ වගේම පිටරට ඉන්න අයට සල්ලි එවන්න පියා කියලා කුහකයි ගිහිල්ලා කිව්වා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපිට දේශපාලන ප්‍රශ්නයක් තිබුණා. ඉස්සර අපි දේශපාලන වශයෙන් පැති දෙකයි. නමුත් අපේ රට මේ ආර්ථිකයේ නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙනාවා රනිල් වික්‍රමසිංහ මහත්තයෝ. ඉතින් අපි මේ ගමන ඉස්සරහට යන්න ඕනේ. අපි කවුරුත් එකා වගේ අත්දැකීම් තියෙන විදේශ ආයතනත් එක්ක සම්බන්ධකම් තියෙන නායකයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කරන වැඩපිළිවෙලට අපි අපේ සහයෝගය දෙන්නේ. ඒ නිසා අපි මේ රට නැවත ඉතාම හොඳ ධාර්මික ශාස්ත්‍රීය දේශයක් බවට පත් කරන්න. ඒකට අපි කණ්ඩායමක් විදියට එකතු වෙන්නේ.